iPhone 1 ඔබකන්නේ රාත්‍රී 9:30 ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරගේ මම ගයාලක් රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කරන්න තුනෙන් දෙකක බලයක් දෙන්න ජනපතිගෙන් ඉල්ලීමක් සිබිල් නැන්දාගෙන් ගිනස් වාර්තාවක් සිසුන් අනුවක් රෝහලේ සිව්වන අධිරට ලක්විජය සූදානමි ජනතා බලාපොරොත්තු සපුරාලීමට ඉදිරි මහමැතිවරණයේදී තුනෙන් දෙකක ජනවරමක් ඉතා වැදගත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පින්පා තෙනවා මාධ්‍ය ආයතන කතුරුවරුන් ප්‍රවෘත්ති සංස්කාරක වරුන් සහ අධ්‍යක්ෂවරුන් සමග ජනාධිපති කාර්යාලය අද පැවති හමුවකදී මාධ්‍ය වේදිකාව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමුණුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ විශේෂයෙන්ම 19 වෙනි සංශෝධන හරහා ගෙනම්පු වෙනස්කම් රට පාලනය කිරීමේ ඉතාමත්ම පහසුතාවයකට පත් වෙනවා උදාහරණයක් වශයෙන් මගේ මතය මොකද්ද විධායක ජනාධිපති ක්‍රමයක්ද පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක්ද මහ ජනතාවගේ මතය මොකද්ද කියන එක නෙවෙයි දැනට තියෙන ක්‍රමවේදය තියෙනවා දැන් ක්‍රමයේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා මහ ජනතාව විසින් පත් කරගන්නවා දැන් එයා ගැන විශාල බලාපොරොත්තු තියලා එයාගෙන් මේක වෙයි කියලා ඒගොල්ලෝ පත් කරගන්නවා එහෙම පත් කරගන්න විධායක ජනාධිපතිවරයාට ඒ අවශ්‍ය පරිදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බාධා තියෙනවා නම් මම වන්දන්නේ මේ ව්‍යවස්ථාවේ ඇති තේරුම කුමක්ද කියලා එක්කෝ මේ විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ කියන අය අතර පැහැදිලි බල වෙන් කිරීමක් තියෙන්නට ඕනේ විධායකයට කරන්න ඕන දේවල් කරන්න පුළුවන් කමක් නැත්නම් එතන විශාල අපහසුතාවයකට පත් වෙනවා ඉතින් විවිධ ඒවා මේ යොදලා තියෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අටතේ එකතු කරලා තියෙන දේවල් නිසා රාජ්‍ය පාලනය කර ගැනීමට ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේවා අපිට අහක් කර ගන්නට නම් අපිට තුනින් දෙකක පටන් එක ටර්ම් එකක් ඇති වැඩේ කරන්න. හැබැයි මට මේ ටර්ම් එක තුල වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ජිනීවා යෝජනා මගින් ජාතික ස්වාධීනත්වයට සහ අභිමානීයට අභියෝගයක් එල්ල වූ බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. එබැවින් ඒවය සමානුග්‍රහකත්වයෙන් ඉවත් වීම අත්‍යවශ්‍ය වූ බවයි එතුමා පෙන්වා දුන්නේ. තම ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බව පිළිගත් ඉතිහාසයේ එකම අවස්ථාව මේ බවද ජනාධිපතිතුමා කියා සිටියා. අපේ රටේ නිදහස ස්වාධීනත්වය අපිට කිසිම කෙනෙකුට පාවා දෙන්නට පුළුවන් කමක් නැහැ. අපි ඒ බව ඒ රටවල් වලටත් පැහැදිලි කරලා දුන්නා. මම හිතනවා ඒගොල්ලෝ ඒක තේරුම් අරගෙන තියෙනවා කියන එක. ඔය Human Rights Commission එකෙන්ම ඇමරිකාව එළියට ගියේ මේක මේ සස්පිට් එකක් කියලා හඳුන්වලා දීලානේ. ඉතින් ඒ වගේ රටකට එහෙම කරන්න පුළුවන්. නමුත් ඇයි අපි බොච්චර බය වෙන්නේ අපිට නිර්භයව අපේ ස්වාධීනත්වය සහ නිදහස රැක ගන්නට අපි ඉච්චර බාල්දු වෙන්නේ මොනවටද? වාර්ගික සහ ආගමික අන්තවාදයට කිසිදු ඉඩක් නොතබන බව අවධාරණය කළ ජනාධිපතිතුමා පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවසන් වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශය අනුව අවශ්‍ය පියවර ගන්නා බවද කියා සිටියා. ගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා පත් කරපු කමිෂමක් තියෙනවා පාස්කු දසිද්ධිය පිළිබඳව. ඒක ඉතා හොඳට ක්‍රියාත්මක වෙනවා. මම පත් වුණ ගමන්ම කාඩිනල්තුමාගෙන්ම ඇහුවා මේ කමිෂම කෙරෙහි විශ්වාසයක් තියෙනවද? එතුමා කිව්වා උන්වහන්සේට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා කියලා. මේකට සමාජික වෙනස් කර යුතුද කියලා ඇහුවා. උන්වහන්සේ කිව්වා නෑ වෙනස් කරන්න එපා. දැන් දෙපාරක් අතුරු වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. මට මේ පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙනවා. සිද්ධිය සිද්ධ වීම සම්බන්ධයි. හැබැයි ඊට අමතරව ආරක්ෂක වශයෙන් මම ඊට එහා ගිය වැඩපිළිවෙලක් තියෙනවා. මේ ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳව එක වෙනමම ආරක්ෂිත වැඩපිළිවෙලක් යනවා. අර පාර්ලිමේන්තු කාර්ක සභාවෙන් ඉදිරිපත් කරපු එකේ නිර්දේශ තියෙනවා. ඉතින් ඒකෙත් මම හිතන්නේ තව හොඳ නිර්දේශ राज्य संस्था सह विनायतन जनाधिपति ඔවුන් නිශ්චිත කාලයක් තුල සාර්ථක ප්‍රතිඵල පෙන්විය යුතු බවයි එතුමා අවධාරණය කළේ. පසුගිය රජයේ විශ්වවිද්‍යාල බලධාරියෙකු ලෙස හමුදා නිලධාරියෙකු පත් කළ අවස්ථාවේදී නිහඬව සිටි පිරිස් වත්මන් රජයේ ආයතන ප්‍රධානීන් ලෙස සුදුසුකම් සහිත හමුදා නිලධාරීන් පත් කිරීමේදී කලබලයට පත් වූ ඇති බවද පෙන්වා දුන්නා.
අවුරුදු 38ක පමණ සේවා කාලයක් තියෙන පොලිස්පතිවරේ ව අපිට විශ්වාස කරන්න බැරි නම් ආණ්ඩුවක් විසින් පත් කරන කොමිසම ස්වාධීනයි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද? ස්වාධීන නම් ඒක ස්වාධීන වෙන්න ඕනේ. ස්වාධීනව තුල දේශපාලනේ තියෙන විදියක් නැහනේ. එතකොට දැන් බලන්න මැතිවරණ කොමිෂන්මම මැතිවරණ කොමිසමේ සමහර සමාජිකයන් පසුගිය ජනාධිපතිවරණයේදී ක්‍රියා කරපු ආකාරය ගැන දිහා බැලුවම ඒක ස්වාධීන කියලා කියන්න පුළුවන්ද? දැන් එක සමාජිකේ එයාගේ පුද්ගලික අදහස් පත්‍රවල සඳහන් කරනවා. එතකොට එයාගේ ස්වාධීනත්වයක් නැහනේ. එයාගේ පෞද්ගලික අදහස් තියෙන්න පුළුවන්. නමුත් ඔය වගේ වැදගත් තැනකට පත්ුණයින් පස්සේ ඒ පෞද්ගලිකව හක් කර ගන්නට ඕන. විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සම්පාදනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වී තිබෙනවා. කාලීන වෙනස් වීම වලට ගැළපෙන පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සකස් කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළා. නව අධ්‍යාපන ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ මහජනතාව පූර්ණ වශයෙන් දැනුවත්ව සකස් කළ යුතු වෙනවා. දේශපාලන පණිවිඩ සහ ඡායාරූප පාසල් පෙළපොතින් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වුණා. දැනස පරිගණක තාක්ෂණ වැඩසටහන යාවත්කාලීන කර ප්‍රතිඵලදායි ලෙස ඉදිරියට ගෙන යන ලෙසටද එතුමා උපදෙස් ලබා දුන්නා. ග්‍රාමීය ප්‍රදේශවල පවතින ඉංග්‍රීසි ගණිත සහ විද්‍යා ගුරු හිඟයට පිළියමක් ලෙස පරිගණක තාක්ෂණය උපයෝගී කර ගැනීමේ හැකියාව සොයාබරන ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේ. පාසල් වලට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. දැනට පවතින ගුරු විද්‍යාපීඨ 19 විශ්වවිද්‍යාල පීඨ මට්ටමට ඉහළ නැංවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මුලින්ම මං හිතන්නේ දාන්න ඕන දේ තමයි මේ නැෂනල් ප්ලෑන් එකේ එක හදලා එක කැබිනට් එකටත් දාලා එක පාර්ලිමේන්තු එකටත් දාලා එක මහ ජනතාවටත් දාන්න ඕන. එතකොට ඔය එක්සෑම්ස් නැති කිරිල්ල ඒවා මේව ගැන විරෝධයක් එන්නේ නැහැ. මොකද එතකොට තේරෙනවා මේක මේ එක ප්ලෑන් එකකට තමයි යන්නේ කියලා. එතකොට අපිට පුළුවන් ඒකෙන් ඕන තැනකින් කොටසක් අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න. අපි මේ හැම පහළ මට්ටමේ ඉඳලා ළමයින්ට මේ පරිගණක දියාව පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නට ඕන. ඒක ලබා දුන්නේ නැතොත් අපි විශාල වශයෙන් ලෝකයේත් එක්ක පිටිපස්සට යනවා. මොකද අර අපිට ඉගෙන ගන්න පුළුවන් වඩා වේගයට අද ටෙක්නොලොජි එක මාරු වෙනවා. ඉතින් ඒක හන්දා දැනුවත් කිරීමක් හරි අමාරුයි. කියන්නේ අපිට ටීචර්ස්ලා අඩු ඒවා. ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි අවශ්‍යම සබ්ජෙක්ට්ස් කන්සන්ට්‍රේට් කළා හැම පන්තියකටම අපිට ලබා දෙන්න පුළුවන් නම් තමයි මේකේ හරි වැදගත්කම ගන්න පුළුවන් වෙන්නේ. දරුවන් 20,000ක් එක්ව කෘතියක් රචනා කරමින් ගිනස් වාර්තාවක් පිහිටුවීම සිදු කෙරුණා. ප්‍රවීණ ගත්කතුවරියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය රචනා කිරීම ආරම්භ කළ කෘතියක් අවසන් කිරීම සඳහායි මෙම දරුවන් එක් වුණේ. නිර්මාණශීලී දරු පරපුරක් නිර්මාණය කර ගැනීමේ අදහසින් ලංකා බිස්කට් සමාගම සංවිධානය කළ මංචි ලිටල් ඉමේජිනේටර්ස් වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. සිබිල් වෙත්තසිංහ මහත්මිය අඩක් රචනා කළ පුදුම පළිඟු නැමැති කෘතියේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා ළමා පරපුරට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව දැයේ දරුවන් 20,000ක් එකතු වී කෘතිය සම්පූර්ණ කළා. එය ගිනස් වාර්තාවක් වුණා. මෙම ගිනස් වාර්තාවට දායක වූ දරුවන් ඇගයීමේ උත්සවයක් නෙළුම්පුකුණ රඟහලේදී පැවැත්වුණා. සිලෝන් බිස්කට් සමාගමේ සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විෂ දුමක් ආග්‍රහණය වීමෙන් වාරියපොළ ප්‍රදේශයේ පාසල් සිසුන් 50කට අධික පිරිසක් රෝහල් ගත කෙරුණා. එපිලිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. වාරියපොළ නගරේ ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් මෙසේ රෝහල් ගත කර ඇත්තේ කසල බැහැරකරන ස්ථානයක ඇති වූ ගින්නකින් නිකුත් වූ දුමාරය ආග්‍රහණය වීමෙන් පසුවයි.
ක්ලාන්තිය ඇඟ කැසීමේ හා උස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් සිසුන් වාරියපොල දිසාරෝහලට ඇතුළත් කෙරුණා. අපි බත් කාලේ ඉවර වෙලා මේ අත හොදලා පන්තියට ආවට පස්සේ එකපාරම එහා පැත්තෙන් දුන් ඇවිල්ල කහිල්ල පටන් ගත්තා. ඊට පස්සේ හැම ළමයෙක්ගෙන් බිබිලි දාන්න පටන් ගත්තා. අපේ සර්ලට කිව්වට පස්සේ සර්ලා කතා කරලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආවා. බස් දෙකක් කතා කරලා අපි මේ ස්පිරිතාලට එනන් ගිහිල්ලා අතනින් චෙක් කරලා අපි මේ වාට්ටුවට දැම්මා. මෙතර වවුනියාව ප්‍රදේශයේ විද්‍යාලයක සිසු සිසුවියන් 40 දිනකද අසත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. පාසලට පැමිණීමෙන් පසු සිරුරේ හටගත් කැසීමක් හේතුවෙන් එම පිරිස මාමඩුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙනුනේ. කුලියාපිටියේ නාරම්මල බාරකේ උණලීය හන්දියේදී සිදු වූ මාර්ග රියනතුරකින් තරුණෙකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදියක් වෑන් රථයක් පසු කර යාමට උත්සාහ දැරීමේදී ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටි අනතුර සිදු ඇති අතර එය ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබුණා. හම්බන්තොට නව මහරෝහල ඉදිරිපිට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසල් 6කට පූර්ණ නිවේදන නිකුත් කෙරුණා. වෙළඳසල් 2කට නඩු පැවරීමටයි වෙළඳසල් පරීක්ෂාවට එක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේ. මෙහිදී සොයාගත් මිනිස් පරිභෝජනයේ නුසුදුසු ආහාර විනාශ කර දැමීමට පියවර ගැනුණා. දොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිව්වනාදී රත් ආරම්භ කිරීමට සූදානමින් පවතින බව එහි ඉංජිනේරුවන් පවසනවා. 2014 වසරින් පසුව එහි සංවර්ධන කටයුතු කිසිවක් සිදු නොකිරීමෙන් රටට සිදු වූ අලාභය රුපියල් බිලියන 146ක්. ඔබට මගේ පිටුපසින් පෙනෙන්නේ මෙම ස්ථානයේ සිට ගල්ලඟුරු එකතු කරගැනීමේ ක්‍රියාපටිපාටිය. මෙම ස්ථානයේ ගල්ලඟුරු එකතු කරගන්නේ වසරකට එක් කාලයකදී පමණයි. ඒ කාලය තුලදී රැගෙන එන මේ නවවලින් රැගෙන එන ගල්ලඟුරු මෙම ස්ථානයේ එකතු කරගන්නා ක්‍රියාපටිපාටිය තමයි ඔබට මේ පිටුපසින් දකින්නට ලැබෙන්නේ. 2006 වසරේ මැයි මාසයේ 11 වෙනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ යටතේ වැඩ ආරම්භ කෙරුණු නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පළමු අදියර 2011 වසරේ මාර්තු 22 වෙනිදා ජනතා අයිතියට පත් කෙරුණා. දෙවන අදියර 2014 වසරේ සැප්තැම්බර් මාස 16 වෙනිදා ජනතා අයිතියට පත් කෙරුණේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. සමස්ත විදුලි උත්පාදනයේ 40%ක් නිෂ්පාදනය කෙරෙන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් අඩුම පිරිවැයකින් විදුලිය ජනනය කිරීමට මෙම බලාගාරය සමත් වනවා. පැය 24 පුරා ක්‍රියාත්මක නොරොච්චෝලේ බලාගාරය අක්කර 272 ක භූමි ප්‍රදේශයකයි පිහිටා ඇත්තේ. පරිසරය කෙරෙහිද සැලකිලිමත් වෙමින් අක්කර 20 ක භූමි ප්‍රදේශයක කඩුලාන වැවීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. පැල 35,000කට වැඩි සංඛ්‍යාවක්ද එහි සිටුවා තිබෙනවා. බලාගාරයෙන් පරිසරයට සිදුවන හානි අවම කිරීම සඳහා අවශ්‍ය සියලු පියවරගෙන අවසන්. තුන්වන පාර්ශ්වයක් මගින් බලාගාරයේ සෑම විටම නිරීක්ෂණය කරනවා. අපි සාම්පූර්ණ බලාගාරයක් යෝජනා කළා තිබ්බ අවුරුදු 10ක්. එකපාරට මේක නැවැත්තුවා. මේ පොලිසි ඩිෂන් EIA කරන්න ඕනේ නේ පරිසර අධ්‍යයන ගොඩක් කරලා ගෙනල්ලා එකපාරට ලුක් ගාලා නැවැත්තුවාම ෆිනිෂ්. We don't have a power pole. ඒක ඒ ගැප් එක. ඊට අමතරව අපි LNG plant එක tender කරා. තාම නඩු. අවුරුදු දැන් දෙකහමාරක් නඩු. අපි process එකේ ගිහිල්ලා. ඉතින් මේවට විවිධ බලපෑම් තියෙනවා. කොහොම හරි අපි ජනතාවයි නොමග යවලා කොහොම හරි මේ රටේ අඩු බලාගාර නොහැදීමෙන් වෙන්නේ මොකද? අපිව ෆෝස් කරනවා ගන්න අර රුපියල් 22 22 වෙන කරන්න දෙයක් නැහැ. නොදෙනවත්ම ජනතාවත් හවුල් වෙනවා මාධ්‍යත් හවුල් වෙනවා. වෙන කෙනෙක් වෙනද මේකේ ලාභේ ලබන්නේ? අපිට ජනත්මන්ගේ ආවා මේ උත්තරයක් එන්න කියලා මේ how to be profitable කියලා. අපි හැදුවා 2014 සිට මේ දක්වා බලාගාරයක් නොහැදීමේ පාඩුව බිලියන 146යි estimated. ගල්ලඟුරු සපයා ගැනීමට ලෝක වෙළඳපොලේ අර්බුදයක් නොමැති වීම හේතුවෙන් බලාගාරයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයේ තහවුරු කිරීමට ඉංජිනේරුවන්ට හැකි වී තිබෙනවා. ගල්ලඟුරු ප්‍රවාහනය කිරීමට සහ ගබඩා කිරීමට සකස් කර ඇත්තේ විශේෂ ක්‍රමවේදයක්. බලාගාරයේ නිෂ්පාදනය කිරීම මෙගාවොට් 900ක සමස්ත ධාරිතාව අධිවෝල්ටීයතා සම්ප්‍රේෂණ රහෙන් මගින් අනුරාධපුරෙන් සහ වේයන්ගොඩින් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරනවා. 1988 වසරේ මුඩු බිමක් පැමති මේ ප්‍රදේශයේ අදවන විට සමස්ත විදුලි බල ධාරිතාව වෙනුවෙන් 40ක විදුලි උත්පාදනයක් නිර්මාණය කිරීම විශේෂත්වයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එතින් අද දවසේ මේ විදුලි බලාගාරයේ තොරතුරු ඔබ වෙත අරගෙන ආවා අපි වරුණ ලක්මල් සුනිල් පෙරේරා සමගින් මම එදුනිල් අතපත්තු. පෙවිතුරු හෙළ උරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රචනා කළ මහින්ද සුලගින් ගෝඨාභිෂේකයට කෘතිය එළිදැක්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
2015 වසරේ ජනවාරි 8 වන දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස් කර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වීම දක්වා වූ ගමන් මඟ මෙම කෘතියෙන් ආවරණය කරනවා. කෘතිය මහා සංඝරත්නයට පිළිගැන්වීමෙන් පසු ජනාධිපතිතුමාට විමල් වීරවංශ සහ වාසුදේව නානායකාර යන මහතුරුන්ට පිළිගැන්වීම සිදු කෙරුණා. ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතායි කෘතිය පිළිබඳ හැඳින්වීම සිදු කළේ. ජාතික නිදහසේ සම්ප්‍රාප්තිය දේශපාලන වශයෙන් අපට ලැබුණහම ඒ පිළිබඳව ගෞරවයක් මහා ප්‍රෞඪත්වයක් ඇති වෙනවා. ඒ සිදුවන්නේ 1956 පසුවයි. ඒ වගේම 1972 ව්‍යවස්ථාව සමග. ගෝඨාභිෂේකය සමග උදාවන්නේ සෞභාග්‍ය දැක්ම. ඊළඟට අපට තිබෙන්නේ සෞභාග්‍ය මාවත. ඒ තමයි අධිරාජ්‍යවාදීන්ගේ බලයට යටත් වූ අදීනත්වය මේ රටේ ආර්ථික ක්ෂේත්‍රයෙන්ද අපි දිනා ගැනීමේ අවශ්‍යතාවය. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ කඳවුරේ මැතිවරණ සටන වෙනුවෙන් සහයෝගය දෙන්න ඉදිරිපත් වෙච්ච වෙලාවේ උදය ආපසු හැරෙනවා ඒ තබන ලද පියවර දේශපාලනික වශයෙන් රටට හතුරු පියවරක් හැටියට සලකන. ඒත් ඒ පෙන්නපු ධෛර්යය හැම කෙනෙකුටම පෙන්විය හැකි ධෛර්යයක් නෙවෙයි. උදය එහෙම ආපහු හැරිලා ආපු එක කොච්චර හොඳද කියලා මට දැනෙන්නේ 2015 ජනවාරි 8න් පස්සේ. 2015 ජනවාරි 8 කියන්නේ වැඩි දිනක් නිහඬ වුණා. සුළු පිරිසක් කෙඳිරි ගෑවා. අපට පෙනුණා සිංහල ජන සමාජයේ විශාල වේදනාවක් තියෙනවා වුන් පරාජය කෙරුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පරාජය පිළිබඳව. ඉවැන්නේ පරාජය වෙයිද කියන හිතුවවත් නැති සමහරු එහෙම හිතුවවත් නැති නායක. ඒ පරාජය මිනිසු බාරගත්තේ වේදනාවෙන්. ජයග්‍රාහකයාගේ සතුට මහ පොළොවේ පෙනුනේ නැහැ. ඒ නිසා තමයි අපිට තීරුණේ නැවත නැගිටින්න පුළුවන් කියලා. 2019 නොවැම්බර් 16 වෙනිදා එක් පක්ෂයක් පෙරලා තවත් පක්ෂයක් බලය ලබා ගැනීම වෙනුවට බටහිර අධිරාජ්‍යවාදීන් පරාජය කරමින් ශ්‍රී ලාංකික ස්වදේශී ජනතාවගේ ජයග්‍රහණයේ සම්තුවන් කිරීමක් තමයි එදා දිනේ සිද්ධ වුනේ. මේ රට රට පාලනය කරපු රජවරු පාවා දීලා තියෙනවා. ඩොන් ජුවන් ධර්මපාල රජතුමා තෑගි ඔප්පුවකින් පෘතුගීසින්ට මේ රට යටත් කළා. මේ රටේ රදලය ප්‍රභූන් එකතු වෙලා මේ රට ඉංග්‍රීසින්ට යටත් කළා. 2015 ජනවාරි 8 වෙනිදා සිදු වුනේ ඉතිහාසෙ කවදාකවත් නොවුණු දෙයක්. අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් එකතු වෙලා රට අධිරාජ්‍යවාදී බලවේගයන්ට යටත් කරා. එවිනි යටත්වීමක් සිද්ධ වෙනකොට රටේ දේශපාලන බලවේ දේශප්‍රේමී ජනතාව අසරණ වෙනවා. එදා ඒ පාවා දීමට එරෙහි වෙන්න ඉදිරිපත් උනේ බල රේඛාවේ ගෑවි නොගෑවි සිටි සුළු දේශපාලන පක්ෂ කීපයක් පමණයි. යටත්වීම සතුටින් සමරන ජනතාවක් අපේ රටේ බිහි වුණා. ඒ නිසා අපිත් අපේ නිදහස් අරගලය යටත් වුණු මොහොතේම පටන් ගන්න තීරණය කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට හිටපු අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද පැමිණියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිතා දිසානායක, විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා සහ මධ්‍ය ආසියානු කලාපයේ බහර අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රියානි දම්මිකා කුමාර සේවසිංහ යන මහත්මීන්ද අද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. අමාවේ පහුගිය දවස්වල මම එලිදරව්වක් කරා තුර්කි ත්‍රස්ත පිරිසක් පිළිබඳව තුර්කි හිටපු තානාපතිතුමා අපිට තොරතුරු වගේ දුන්නා. ඒ ගැන අපි රාජ්‍යයක් හැටියට සොයා බැලීම් කළා තියෙනවද නැද්ද කියන එක ගැන මම දන්නේ නැහැ කියන එක මේක ඉදිරිපත් කරා ඒ වෙලාවේ. ඉතින් ඒ සම්බන්ධ වැඩිදුර ප්‍රශ්න අහන්න තමයි අද මම පැමිණියේ. වගකීමක් පැහැර හැරියා නම් කවුද ඒක කරේ කියන එක කොමිසම තමයි තීරණය කර යුත්තේ. මං හිතන්නේ සම්පූර්ණ කරුණු අරගෙන හරි තීරණයකට එයි කියලා. ඒ කියන්නේ වාක්‍යයක් පැහැරගෙන තියෙනවනම් අනිවාර්යෙන් දඬුවම් දෙවිද කියනද? අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනේ. මං හිතන්නේ දේශපාලඥයෝ මේකට සම්බන්ධයි නම් ඒ අයව ජීවිතේට දේශපාලනයට තහනම් කළත් යුතුයි. දුම්රිය සේවකීන් පිරිසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සේවක වැඩ වර්ජනයේ අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පැවති සාකච්ඡාවකින් පසුවයි. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාව විජේරාම අගමැති නිල නිවසේදී පැවැත්වුණා. අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් පාදක කරගනිමින් වර්ජනයේ නිරත වීමටයි දුම්රිය සේවකයන් සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය නිවැරදි කිරීමට කටයුතු කරන බව අග්‍රමාත්‍යවරයා දැනුම් දීමෙන් පසු වර්ජනයේ අත්හිටුවීමට ඔවුන් තීරණය කළා. දුම්රිය සේවයේ ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ඉදිරි සතියේදී හමුවක් ලබා දෙන බවද අග්‍රමාත්‍යවරයා आद मध्यम रात्रि सीट अभी उत्तर मार्ग के अवतीर्ण तीर्ण कर संबंधित सील कट चूदान कर मेवस्था अतट महेंद्र राजपक्ष जनाधिपतिमा गर्व अग्रमा मध्य अति दिन अभी सागच्चा मे संबंध दीर्घवचय कथाक
ඉතාමත් ප්‍රශංසනීය ලෙස ගෞරවනීය ලෙස මේ ගැටළු විසඳන්න එතුමා මැදිහත් වුණා. මේ ගැන අපේ සංගම් වල සියලු දෙනාත් එක්කම අපි කතා කළා. මේ අවස්ථාවේ තීරණය කරා අද දින ක්‍රියාත්මක කිරීම නියමිත තිබු වෘත්තීය ගාමාර්ගය සම්පූර්ණයෙන්ම අත්හිටවන්න. මම ඉතාමත් සන්තෝෂ වෙනවා මේ රජයේ කරු අග්‍රාමාත්‍යතුමා වැඩවර්ජනයක් කරන්න යන්න ඉන්න මොහොතක අපිව කැඳවලා සීලම දුම්රිය සේවකෙන් කැඳවලා මොකක්ද අපේ ප්‍රශ්නේ කියලා විමසලා එතුමාගේ මැදිහත් වීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා. එතුමාගේ මැදිහත් වීම නිසාම අද තිබුණු මේ වැඩවර්ජනය නතර කරන්න අපිට සුදුසුයි. පිරිසිදු දියපොදක් ඉල්ලා වසර 15ක් තිස්සේ හඬා වැටෙන පිරිසක් පිළිබඳවයි මේ වර්තාව. කොළඹ ජීවත් වෙන අය කියු සැනින් මතකයට එන්නේ සැපවත් ජීවිත ගත කරන පිරිසක් පිළිබඳවයි. මේ පිරිසද කොළඹ දිස්ත්‍රික්කයට අයත්. එහෙත් ඔවුන්ට බීමට දියපොදක් සොයා ගැනීම දැඩි අභියෝගයක්. අවිස්සාවේල්ල මැතිවරණ කොට්ටාසේ පාදුක්ක හල්පේ මින් විසිතුරු ගම පවුල් 250කට අයත් මෙම පිරිස වසර 15ක් පුරා එම ගම්මානයේ ජීවත් වනවා. එහෙත් ඔවුන්ට බීමට දියපොදක් සොයා ගැනීම සඳහා මීටර 500ක පමණ දුරක් ගමන් කිරීමට සිදුව තිබෙනවා. එසේ ගමන් කිරීමෙන් පසු ජලය ලබා ගැනීමට ඇත්තේද මඩවලකිනුයි. එහි ජලය බීමට තබා කිසිදු කාර්යයකට යොදාගත නොහැකි. මෙයින් බලවත්සේ පීඩාවට පත්ව ඇත්තේ ගම්මානයේ විසෙන දරුවන්. දත් මැදින්න මූණ කට හොදන්න වතුර ටිකක් නැහැ. අපි පාන්දර වතුර අරන් ඇවිල්ලා අපි දත් මැදලා මූණ හොදමු. අපිට ඉස්කෝලේ යන්න උදේට මූණත පය හොදගන්න වතුර නැහැ. වතුර ටික ගත්තොත් ඒක බේරලා හත් පාරක් පෙරුවත් ඒ රොඩු ටිකයින් එන. කලටුවාව ජලාශයෙන් මහරගම දක්වා ජලය ගෙන යන නල මාර්ග දෙක දෙකත් බඩ වතුර බොන්නට තරම් මෙම පිරිස අවාසනාවන්ත වී තිබෙනවා. දැන් අවුරුදු 10ක් තිස්සේම මේවා තමයි බොන්නේ. මේ වතුර ලයින් එකෙන් අපිට වතුර ටිකක් ලබා දෙන්න කියලා තමයි සියලු දෙනාගෙන් ඉල්ලන්නේ. මේ පිළිබඳ බොහෝ දිනා දැනුවත් කළද කිසිවෙකුගෙන්වත් පිහිටක් ලැබී නැහැ. වතුර ටැංකියක් ගහලා ඒ ළමයිට වතුර ගන්න විදියක් හරි ගස්සලා දෙනවා නම් බොහොම හොඳයි. අන්තරම් මැති ඇමතිවරු පස්සේ ගියා. අපේ අතිගරු ජනාධිපතිතුමා අපේ මේ දුක බලලා අපිට මොකක් හරි පිහිටක් සරණක් වෙයි කියලා. ලංකා බැංකුවේ පිටපිට රටතෑගි ප්‍රවර්තන චාරිකා වැඩසටහන මහනුවර සහ දිගුණ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය මෙහි මාධ්‍ය අනුග්‍රහය දක්වනවා. වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චමිත් විධානකමකේ. පසුගිය සැප්තැම්බර් පළවෙනිදා ආරම්භ වුණු ලංකා බැංකුවේ පිටපිට රටතෑගි තරඟාවලියේ ප්‍රවර්ධනක වැඩසටහන අපි ආරම්භ කරනු ලැබුවේ පසුගිය 17 වනදා ඒ අලුත් ගම නගරයෙන්. මේ ප්‍රවර්ධන වැඩසටහන අපි ගමින් ගමට නගරේ නගරයට මුළු දිවයිනම ආවරණය වන ආකාරයට සෑම පළාතකටම ගමන් කරමින් මේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවා. අද වන විට අපි මධ්‍යම පළාතට ඇවිල්ලා තියෙන්නේ. මධ්‍යම පළාතේ පළාත් මට්ටමේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාගපිරිනැමි විමසුදු කිරීමේ අවස්ථාවත් සමගින් එකතු වන්නට මේ ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව කතා කරන්නට අපි සම්බන්ධ කරගත්තා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු නිමල් ප්‍රනාන්දු මහතා. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ විදේශගත විගමනික ප්‍රජාව අගයන්නට ලංකා බැංකුව ආරම්භ කරපු මේ ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව ඔබතුමාගේ අදහස. ඇත්තටම මේක අපි ගිය සැප්තැම්බර් මාසේ පටන් අරගෙන මුළු දිවයින පුරාම තෑගි බෙදා දෙමින් යනවා. දැන් මේ අපි ඇවිල්ලා තියෙන අවසාන අදියරට ඒ ස්කූටර් 10කුත් 56 තෑගි 50කුත් තමයි අපි මේ වැඩසටහන ලබා දෙන්නේ. ඉතින් ඇත්තටම මේ සමගම අපේ තවත් ක්‍රියාමාර්ගයක් යනවා. අපේ ප්‍රවර්ධන වැඩසටහනක් යනවා ඩිජි බැංකින් වලට. ඔබගේ බැංකු කටයුතු පහසු කිරීම සඳහා තමයි අපි මේ වැඩ කටයුතු අලුත් නිපැයුම් හඳුන්වා දීලා තියෙන්නේ. බැංකුවට එන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් අත්ලේ ඉඳන් තමයි ඔබගේ බැංකු කටයුතු ඔක්කොම කරන්නේ. ඩිජි බැංකින් කියන්නේ ඒකයි. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා අපේ ප්‍රවර්ධන කණ්ඩායම හම්බුනොත් හරි ඒ නැතත් අපේ ශාඛාවකට ඇවිල්ලා හරි මේ සම්බන්ධයෙන් දැනගැනීම සුදුසුයි කියලා. ජූනි 30 වෙනකන් ඔබට තවත් තියෙනවා 56 තෑගි 50ක් දිනා ගන්න. ප්‍රේෂණ පහක් කිව්වොත් අපේ ලංකා බැංකුව හරහා ඔබ මේ ප්‍රේෂණ වලට දිනා ගැනීමට සුදුසුකම් ලැබෙනවා.
බෙහෙවින් සුදවන්ත වෙනවා ඔබතුමාට. ඉතින් මේ පිට පිට රට තෑගී ප්‍රවර්ධන වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි. ජුනි 30 දක්වා ඔබට රුපියල් 50,000 ත්‍යාග වවුචර 50ක් ඒ වගේම ටොයෝටා විගෝ රථය දිනා ගැනීමට තවදුරටත් අවස්ථාව තිබෙන බව අපි ඔබට මතක් කරනවා. නගර 28ක් මේ ප්‍රවර්ධන වැඩසටහන තුර ආවරණය කරන ලැබුවා. පළාත් 9කට ගියා. ඉතින් මේ සියල්ල සමගින් අපි මේ ප්‍රවර්ධන වැඩසටහන අපි සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් අද මහනුවර නගරයේදී මධ්‍යම පළාත තුල අපි ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රණමීම් සිදු කරමින් අවසන් කිරීමට නියමිතයි. පිටපිට රට තෑගි දිනා ගන්න ලංකා බැංකුව හරහා තවදුරටත් වැඩිදුරටත් ගනුදෙනු කරන්න කියන ආරාධනාව කරමින් අපි සමු ගන්නවා. රාත්‍රී පුවතුලින් දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙත. තව තවත් තරග නැරඹීමට පැමිණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිරිමත් කරන ලෙසට කුසල් චනිත් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ පැවති කොදේ ශ්‍රී ලංකා පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. मैचस् क्या दिन पारदे क्रीडा भी स्वभाव नमूत अभी तीन दंडे सुलाटी हर टी ट्वेंटी अभी हिस्ट्री के जन्म होने मैच पेरदीलाने थिंग मैं प्रेक्षक मेहमला मैच बलाटने सत्तुटिंग इधर मे भी दीटेल क्रीड के कटी अभी बलाटने मैच दिना कौर तासने मैच पारदीन थिंग टीम मेकिन स्क्वाड मेनेजमेंट उम्मीद मैच दिना थोड़ा मैच दिन भाई आप प्लेयर्स लगे कॉन्फिडेंट अड्डे थिंक टी ट्वेंटी कंटा मे पोटा कॉन्फिडेंट अड्डे थिंक एक बैठक करना तो प्लेयर्स लाई थी प्रेक्षक इलाने प्लेयर्स लगे कॉन्फिडेंट अड्डे दिन मत कर क्रीडा पू तत्समी नपगे रात्रि प्रधान प्रवृत्ति विकाश अवसन www.ipnnews.lk